ඉර්තදිග මෝසන් තත්ත්වය මේ වෙනිට දිවයින හරා ස්ථාපිත වෙලා තියෙනවා. එම නිසා වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. නිර්තදික මෝසන් තත්ත්වය මේ වනට දෙවයින හරා ස්ථාපිත වෙලා තියෙනවා. එම නිසා වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. අද දිනේදී දිවයිනේ වැසි තත්ත්වය සැලකුව විට බස්නාහිර, සබරගම, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු වාගේ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒවගේම දිවයිනේ සිසු පළාත්වලටත් තැනින් තැන වාගේ වැසි ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. මෙම වැසි සබරගමුව, බස්නාහිර, වයඹ පළාත් තුලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතරවාගේ දිස්ත්‍රික් වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් වාගේ වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම දිවයින හරහා සුළං තත්ත්වයේ සැලකුව විට මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල උතුරුමැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත් වලත්, ශ්‍රීකුරුමය දිස්ත්‍රික්කයේ විටින් විට හමන 5 කිලෝමීටර් 50-60 වාගේ තද සුළං ඇතිවීමේ හැකියාවක් තියෙනවා. සිසු ප්‍රදේශවලත් විටින් විට හමන 5 කිලෝමීටර් 30-40 වාගේ තරමක් තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයින ආශ්‍රිතව පවතින මුහුද දෙස සැලකුව විට මන්නාරම් සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සිසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයින වටාවන සුළං තත්ත්වයේ සැලකුව විට මන්නාරම් සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට 5 කිලෝමීටර් 60-70ක් වාගේ වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම එම ඉහත සඳහන් කළ මුහුදු ප්‍රදේශවල වෙරළබඩ ප්‍රදේශවලට මුහුදු රළ තරමක් ගොඩට එීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය නිසා. දිවයින සිසු මුහුදු ප්‍රදේශවලත් විටින් විට 5 කිලෝමීටර් 50-60ක් දක්වා වාගේ වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශත් රළු වීමේ හැකියාවක් පවතිනවා. ධීවර සහ නාවික ප්‍රජාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වෙන්න ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳ ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත් වෙන ලෙසත් ඉල්ලා සිටිනවා. ඊයේ දිනේදීත් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වුණේ සබරගම් පළාත වගේ ප්‍රදේශයේ.